මේ ස්ථානේ දැක්කහම කවුරුත් අඳුරනවා කොහෙද මේ කියලා. මේ වෙන කොහෙවත් නෙවෙයි ගාල්ලේ සීනිකම. සීනිකම පෙරහැර අද හෙට පටන් ගන්නවා. ඒ තමයි සීනිකම ඇසළ මහ උත්සවය. ඇසළ මහ උත්සවයට කලින් සීනිකම දෙවියන් උදෙසා විශේෂ දෙවොල් දෙවි අභිනන්දන පූජාව නමින් පූජාවක් පවත්වනවා. මේක වාර්ෂිකව පවත්වන පූජාවක්. දෙවොල් දෙවියන් ප්‍රිය කරන බීම වර්ග, උන්නාසේ ප්‍රිය කරන කෑම වර්ග, උන්නාසේ ප්‍රිය කරන පුෂ්පයන් උන්නාසයට පූජා කොට මේ අභිනන්දන පූජෝපහාරය පවත්වනවා. පෙරහැර ආරම්භ කරන්නට කලින් භික්ෂූන් වහන්සේලා වඩම්මලා පෙරහැර ආරම්භ කරන ස්ථානයට පිරිත් සජ්ජායනා කරලා උන්වහන්සේට පිරිකර සිසු පිරිකර පූජා කරලා, ඒ කියන්නේ බෞද්ධාගමික යම් වත්පිළිවෙත් ඉටු කරලා තමයි මේ පෙරහැර මංගල්‍යය ආරම්භ කරන්නේ. ඉන්පසු දේව පිළිරුව තැන්පත් කිරීම උදෙසා සැකසූ විශේෂ දේව කුටියේ ඒ පිළිරුව තැන්පත් කොට ඉන්පසු මල් මාලා වලින් සරසා දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා ඉටුකොට මේ පෙරහැර ආරම්භ කරනවා. එතකොට ආරම්භ කරපු ස්ථානයේ ඉඳලා සීනිගම දේවාලයේ වෙත පෙරහැර එන්නට තියෙන දුර කිලෝමීටර් 1.5කට ආසන්න දුරක්. එතකොට මග දෙපස විශාල පිරිසක් පෙරහැර නරඹනවා. ඇත්තටම ඇසළ මහා පෙරහැර තරම් විශාල නුණත් මේකත් විශේෂ පෙරහැරක්. අපිට පුළුවන් වුණා මේ පෙරහැරට සහභාගි වෙන්නට. ඒ වගේම මේ පෙරහැරට විවිධ නැටුම් කණ්ඩායම්, සංස්කෘතික අංග රැසක් එකතු කරලා ඇත්තටම පුංචි පහේ පෙරහැරක් නෙමෙයි ලොකු පෙරහැරක්. මේ පෙරහැරේ විශේෂත්වය තමයි දෙවුල් දෙවි හාමුදුරුවන්ගේ පිළිරුව මේ පෙරහැරේ වඩම්මනවා. ඒ වගේම පත්තිනි දේවමෑණියන්ගේ පිළිරුව මේ පෙරහැරේ වඩම්මනවා. සීනිගම ගැන හැම කෙනෙක්ම දන්නවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය තමන්ට අකට යුතුයකම් වුණහම හොඟ දෙනෙක් සීනිගම යනවා. මුහුද මැද තියෙන ඔය පුංචි දේවාලයට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවනඩුව අකට යුත්ත දෙයියන්ට කියනවා. මිනිස්සු විශ්වාස කරනවා ඊට දෙයියෝ පිළිතුරක් ලබා දෙනවා කියලා. ඒ පිළිතුර කුමක්ද කියන එක පිළිබඳව මා විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් සීනිගම හරිම පූජනීය බිමක්, ප්‍රසිද්ධ බිමක්. බෞද්ධ බොහෝ දෙනෙක් සීනිගමට එනවා. දෙවොල් දෙවියන් ඔය ස්ථානයට එන විට ඔය ස්ථානයේ හිටිය පත්තිනි මෑණියෝ කියලයි ජනප්‍රවාදයේ ඉන්නේ. ඊට පස්සේ ගිනිමෙල් හතක් තරණය කරගෙන දෙවුල් දෙවි හාමුදුරුවෝ ස්ථානයට පා තැබුවාට පසුව පත්තිනි දේව මෑණියෝ ඒ ස්ථානයේ දෙවුල් දෙවි හාමුදුරුවන්ට බාර කරලා පත්තිනි දේව මෑණියෝ නවගමුවට ආවාය කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. පෙරහැර දේවාලයට ගෙවදුනාට පසුව පෙරහැර පිළිගන්නට ඒ වගේම විශේෂ පූජාවන් සැකසූ විශාල පිරිසක් දේවාලය භූමියේ ඉන්නවා. එතකොට ඒ හැම කෙනෙක්ම පෙරහැර ගෙවදුනාට පසු විශේෂ පූජාවන් දෙවොල් දෙවි හාමුදුරුව වෙනුවෙන් පවත්වන්නට කටයුතු කරනවා. මේ වැඩසටහන අවසන් කරන අතරේ මේ කතාව විශේෂයෙන්ම කිය යුතු වෙනවා. මේක පිළිගන්න අයට පිළිගන්න පුළුවන්, බැහැර කරන අයට බැහැර කරන්නත් පුළුවන්, සොයා බලන අයට සොයා බලන්නත් පුළුවන්. අපි දන්නවා මේ පසුගිය කාලේ ලංකාවට ආපු සුනාමිය පිළිබඳව ලංකා ඉතිහාසයේ දාමිතාතුර මෑත ඉතිහාසයේ අපි ලබපු මහා බිහිසුණු භයානක අත්දැකීමක් තමයි සුනාමිය අනතුර. සීනිගම හරහා සුනාමිය ගොඩබිමට පැමිණියා. කිලෝමීටර් 1.5 දෙකක මුහුදුරලක් ගොඩබිම වෙත ඇදීගෙන ආවා. නමුත් ওই මුහුද මැද තියෙන පුංචි දේවාලයට අඩුම තරමින් උළු කැටයකටවත් ඒ දේවාලයේ හානියක් වුණ නැහැ.
ඉතින් අඩි 40ක් 50ක් සමහරට අඩි 60ක් විතර උසකින් ආපු මුහුදු රළ කොහොමද ඔය මුහුද මැද තියෙන පුංචි දේවාලයට කිසිදු අනතුරක් නොකර ගොඩබිමත් කිලෝමීටර් 1කමාරක් විතර දුරකට මුහුදු රළ ගලාගෙන ගියේ. ඉතින් මේවා ගැන තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. තාර්කික ඥාණයට මේවා අහු වෙන්නේ නැහැ. එහෙම ශක්තියක් මේ රටේ තියෙන බව අපි මතක තියාගන්න ඕනේ.